අද එකක් පැහැදිලි. මේ විධායක ජනාධිපති ක්‍රමය තියාගෙන නම් මේ වැඩේ කරන්නට බෑ. මම මුලින් කැමැතිව එකඟ වී සිටියා 20 වෙනි සංශෝධනයට මම අදස්සහ දෙනවා. 20 වෙනි සංශෝධනයේ සියලුම ජනාධිපති බලතල ඉවත් කරලා නැහැ. 20 වෙනි සංශෝධනයේ තිබුණ දිනේ 52ට ඉස්සල්ලා. නමුත් දැන් අපේ අත්දැකීම් වලින් පස්සේ මම නම් හිතන්නේ ජනාධිපතිවරයාට කිසිම බලතලයක් තිබෙන්න යුතු නැහැ. අපි යන්න ඕනේ නාමික විධායකක. ඊළඟට මම හිතන්නේ අද විධායක ජනාධිපති ක්‍රමයට විකම අහෝසි කිරීමට විශාල සහයෝගයක් දැන් තිබෙනවා. විශේෂයෙන්ම දින 52 අත්දැකීම් අනුව. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු මට පාර්ලිමේන්තුවේදී හම්බෙන සමහරු ඔය දවස් 52ට ඉස්සෙල්ලා කොච්චර වුණත් කීකේ හිටියා නෑ නෑ විධායක ජනාධිපති ක්‍රමය හොඳයි කියලා. නමුත් අද ඒ තත්ත්වේ නෑ. සම්පූර්ණ වෙනසලා තියෙනවා. මට කනගාටුවක් තියෙන්නේ මේ කුඩා ජනවර්ගවලට අයත් සමහර දේශපාලඥයෝ කීප දෙනෙක් පමණක් දැනුත් කියනවා මේ ඔච්චර ගුටි කාලා විධායක ජනාධිපති ක්‍රමය. විධායක ජනාධිපති ක්‍රමය තියාගන්න ඕනේ කෙලින්ම ඍජුව පත් කරන ජනාධිපතිවරයෙක් පත් කරනකොට. මේක ජාතික මැතිවරණයකදී කුඩා ජනවර්ගවල වාසියක් තියෙනවා කියලා. මොනවද උන වාසිය අපිට කියන්නේ? 1982 අගදී මේ රටේ කුඩා ජනවර්ග අතිවිශාල ලෙස ජයජයවර්ධන මහත්මයාට ඡන්දය දීලා 83 ජූලි කලබල එනකොට ජයවර්ධන මහත්මයාට පුළුවන් වුණාද ඒක පාලනය කරගන්න? බැරි වුණානේ. ඇයි බැරි වුණේ? අන්තවාදී බලපෑම හින්දා නෝ. මේ සැරේ උදාහරණයක් ගන්න. සිරිසේන මහත්මයාට කුඩා ජනවර්ග අතිවිශාල වශයෙන් ඡන්දය දුන්නා. නමුත් මම කියන්නේ නැහැ ඔහු කුඩා ජනවර්ගට විරුද්ධයි කියලා. මම කොහොමවත් කියන්නේ නැහැ. නමුත් ඔහුගෙන් යම් විශේෂ රකවරණයක් ලැබුණද කුඩා ජනවර්ගවලට? නැහැ. අන්තවාදීන් විරුද්ධව ඔහු කටයුතු කරුවද? නැහැ. අන්තවාදී කොටස් එක්ක ඔහු ගනුදෙනු කරමින් පවතිනවා. ඒ නිසා කුඩා ජනවර්ගවල නායකින්ටන් සමහර විට වාසි වෙන්න පුළුවන් විවිධ ජනාධිපති මැතිවරණයේදී කේවල් කරන්න උන්ට ලැබිය යුතු අමාත්‍යංශ සහ වෙනත් නොයෙකුත් වාසි සඳහා මෑතකදී කරන ලද සමීක්ෂණයකින් පෙනී යනවා. මේකෙන් දවස් 52න් පස්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට වැඩිම සහයෝගය තිබෙන්නේ අර ඒ කුඩා ජනවර්ගවලින් කියලා. ඒ නිසා කවුරු හරි නායකයෙක් දෙන්නේ තාමත් කියනවා නම් විධායක ජනාධිපති ක්‍රමය තියාගන්න ඕනේ කියලා. හොඳට පේනවා එය ඔවුන් නියෝජනය කරනවා කියන ප්‍රජාවේ අදහස නෙවෙයි. එය පුද්ගලික දේශපාලන වාසි තකා කරන කතාවක් කියලා. ඉතින් 19 වෙනි සංශෝධනයෙන් කරගන්න බැරි වුණු දේවල් 20 වෙනි සංශෝධනයකින් නැත්නම් එහෙම නැත්නම් අලුත් ව්‍යවස්ථාවකින් කරනවා කියන පදනම යටතේ තමයි අපේ ජනතාව එකරාශි කරන්න සිදු වෙන්නේ. ඒක තමයි මම හිතන්නේ. ඒ අනුව නැවත අපිට පොදු අපේක්ෂකයේ පිළිබඳ සංකල්පයට යන්නට වෙනවා.